ඉති මේක අපි සුතානුග්ගහිතේ නැත්තම් බහුසුත භාවයේ සඳහා වෙන් කරන පැය නැත්තම් පොතේ දැනුම සඳහා වෙන් කරන පැය කියලා සඳහන් කරනවා. ඒ මොකද අපි මේ වගේ වැඩමුළුවක් සාර්ථක කරගන්න කල යුතු කාරණා කීපයක් තියෙනවා. එහෙම නැත්තම් අපි මෙතෙන් ආවයි කියලා ඉච්චට ලොකු සේවයක් වෙන්නේ නැහැ. වැඩමුළුව සාර්ථක වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයේ පෙර ලකුණක් විදියට අපි සියලු දෙනා එකතු වෙලා ඒකට අනුග්‍රහ කළ යුතු බව බුදුජානක වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ අනුගහිත සූත්‍රයේත් කාරණා පහක් සඳහන් වෙනවා. ඒ අනුව අපි මේ 277ක් භාවනා වැඩමුළු කරනකොට හැමදාම ඒක කියලා තමයි පටන් අරගන්නේ. අපි හැම කෙනෙක්ම දැනගන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා. එක්කෙනෙක් හරි අපිට මේකට අනුගත වුණේ නැත්නම් ඒක නහ හරිම කරදරයක් වෙනවා. ඒක නාට වැඩක් වෙන්නෙත් නැහැ. ඒක න අනිකඩ කරදරයක් කරනවා. එහෙනම් පුළුවන් තරම් තමන්ගේ සුභ සිද්ධිය සලකලා හෝ පිරිසේ තියෙන ඒකාග්‍රතාවයේ සලකලා ඒ අනුග්‍රහ කල්පනා කරනවා. ඉතින් ධර්මාතුකාට යන්න ඉස්සෙල්ලා අපි මොකද්ද මේ බුදුරජාන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරිපත් කරපු අනුග්‍රහ කියලා අපි සලකා බලමු. චාරිත්‍ර ඉෂ්ට කරමි. පළවෙනියෙන්ම තියෙන අපි සීලානුගයිතාච හෝති. අපි අපේ රකින්න සීලය අනුව හැසිරෙන්න ඕනේ. හික්මෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. එහෙම නැත්නම් ශික්ෂාගරුක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ කරන්න හදන මේ ශ්‍රේෂ්ඨ කෘත්‍යයට අපිට අපි සීලාචාර නැති වෙනවා. අශික්ෂිත භාවයට පත් වෙනවා. එතකොට කරන්න බෑ වැඩි. ඉතින් ඒක නිසා ශල්‍ය කර්මයක් කරන්න ඕන නම් ඊට ඉස්සෙල්ලා ලෙඩා හොඳට ජීවානුවරණය කරලා ගන්න ඕනේ නැත්නම් නොකරන එක හොඳයි. ඒක නිසා අපි ඔක්කොම අටසිල් සමාදන් වෙලා තියෙනවා. නිසා හැම කෙනාම මේක රකින්න. එතකොට ඉන් එහාට සමාදන් වෙච්ච ඇත්තෝ තම තමන්ගේ සීලෙ මොනවද කියලා දැනගෙන ඒක රකින්න එකට අපි කියනවා සීලානුගහිතාච කියලා. ඉතින් සීලයක් කැමතනක රකින්න නම් එතන නිවන තමයි. ඉන් එහාට මොකක්වත්ම නැහැ. සීලයක් නැහැනේ මොන අපායක්ම තමයි. තිසං අපායක් ඇතන. ඒ නිසා සීලේ තියෙනවා නම් බාහිරේ නිවන කියන්නේ එච්චරයි. ඒ සීලේ දැක්කට පස්සේ ওই කියන සුත අනුගහිතය අවශ්‍යයි. සීල් රැකලා අපි දැන් මෙතන වාඩි වෙලා හිටියට ගෙදර හිටියනම් මේ වෙලාවේ මොකද කරන්න කියලා හිතන්නේ? නානා දේවල් වල ව්‍යාවෘත වෙලා නානා ඉරියව් වල නානා තප පහසු ආසන වල තමයි ගත කරන්නේ. දැන් නැහෙනි. අපි සඳහා බණක් කියනවා. අපි බණට සැදී පැහැදී ඉන්නවා. ගෙදර ඉනකොට බණ ඇහෙනවා. ඒවට කියනවා ඇහෙන බණ කියලා. මේකට කියනවා අහන බණ කියලා. මේකට හොඳටම ඒකටම සැදී පැදී සිටගෙන බණ අහන. අපිටමයි බණ කියන්නේ. ඉතින් එතකොට අපි ළඟ තියෙනවා ඒකේ පොඩි චර්යා පද්ධතියක්. අපි ළඟ තියෙනවා ඒකට අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඒ ධර්ම ගෞරවයෙන් ඒ අහනත් අහන අතර දේශනා කරන එක නා සුත අනුග්‍රහිතේ මේ ඇත්තන්ගේ කන් පිරෙන්න කියන්න ඕන. මොකද අපේ දැනුම පටන් අරගන්නේ සුතෙන් තමයි. ඒ සුතින් දැනගත්ත දැනුම තමයි අපි චින්තාමේ වශයෙන් හිතාමතලා හොඳ ටික අරගෙන ඒ ටික තමයි අපි කුසල ඡන්දේ වතින් භාවනා වශයෙන් නංවන්නේ. ඒ කොයි දේ වුණත් කලින් අහලා තියන්න ඕන. ඒ හෙන ටික යා සාදරෙන් ආයිද නැද්ද තේරෙයිද නැද්ද ප්‍රශ්නයක් නැහැ. බණ කීමනක්ම කුසලයක්. නැහිමක්ම කුසලයක්. ඉතින් සෑයේ සුතානුගහිතේ දැන් මේ වෙලාවේදී මේ පැයි සිද්ධ වෙනවා. ඊට පස්සේ සාකච්ඡානුගහිතයක් ගන්න ඕනේ මේ සීලෙ මොකටේ රකින්නේ මේ මොකද්ද මේ කියපු බණේ තේරුම ඇයි මේ මෙහෙම බණ කියන්නේ අපි දන්නේ නැද්ද අපිත් හොඳට දන කට්ටිය නේද කියලා ඕන කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ එක්කෙනෙක් විතරද බණ දන්නේ ලෝකේ කියලා ඉතින් යාට ඒකට සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙනවා ඒක අපි තමයි දවල් එකට කෙරුවේ අපි හෙටත් හම්බෙච්චාම කාට හරි සැකයක් තියෙනවා නම් ඇයි මෙහෙම අපිට බණ කියන්නේ අපි වන්න නැති කට්ටියද උභාන්ස ළඟට එන්න ඕනේ බණ අහන්න අපිටත් පුළුවන් රේඩියෝ බණ අහන්න කියලා කියන්න පුළුවන් ඒක කාටවත් නැහැ කියන්න බෑ එහෙම කවුරුවක්වත් අනිවාර්යයෙන්ම බණ අහන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ ඉතින් ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡානුගහිතෙන් තමයි ඒක බේරගන්නේ ඉතින් එහෙම සාකච්ඡානුගහිතයක් තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි අනික කිසිම ආගමක කියන දේවල් ප්‍රශ්න කරන්න බෑ කියන දේක් පිළිගන්නේ නැතුව ඉන්න බෑ කියන දේ ප්‍රශ්න කෙරුවොත් පිළිගත්තේ නැති වුණොත් ඒකාන්ත අපායට යොමු වෙනවා. මොකද සුද්ධලියවිලිනේ. අපිට බුදුරජාණන්සේ දීලා තිනේ ඊටත් වැඩිය සර්වඥතා ඥානයේ කිය හැබැයි ප්‍රශ්න කරන්න නැතුව කිසි දෙයක් බාර ගන්න එපයි කියලා අපිට කියලා තියෙනවා. යමෙක් ප්‍රශ්න කරන්න නැතුව බාර ගත්තොත් එයා මගේ ගෝලෙක් නෙවෙයි. එහෙමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ.
ඉතින් ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කරනවා කියන දේ කරලා බලලා ඒක ගලපනවා. ඒක සාකච්ඡානුගහිතය කියලා කියනවා. සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කමටහන් සුද්ධ කරනවා ආදි වශයෙන් මෙතව කාල අවුරුදු 10 ගණනක් ඒක පැවතිලා තියෙනවා. ඉතින් මේ කාරණා තුන හරි ගියාට පස්සේ තමයි ශීලයක පිළිහිදලා බණ අහලා කමටහන් අරගෙන ඒක සාකච්ඡා කරාට පස්සේ තමයි අපි වාඩි වෙනකොට මේ වාඩි වෙන වැඩේ මොකද්ද කොහොමද ඒක කරන්න කියලා යම් කිසි හිතේ එකඟ බවක් ඒකෝදි භාවයක් අපිට ලැබෙන්නේ සීලයේ සුතය සාකච්ඡාව හරියට විතරයි. එතකොට වාඩි වෙලා වාඩි වෙලා ඉන්නේ ඉරියව පවත් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිත පිට ගියොත් ගෙනත් යන්නේ මෙතන කියලා දැන ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මගේ මූල කර්මස්ථානය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔව මොකක්වත්ම නේ නේ අපේ ගෙදරදොර ජීවිතේ. තන්නි කර්ම බලත්තයිනේ. තප්නි කර්ම නන්නත්තරයිනේ. තන්නි කර්ම මුර්ගයිනේ. තන්නි කර්ම මකර නාග නැත්තම් උර්ග ජීවිත තියෙන්නේ. දැන් මේකදී අපි මේ උර්ගයා, මේ නාගයා, මේ වඳුරා පුඩ්ඩක් බලන මේ කඹේ ඇවිදින්න වගේ එක ඉරක් ගහලා එක දිගේ යන්න වගේ ගෙනියන්න හද උත්සාහ කරනවා. අපි ඒකට සමත අනුගයිතය කියලා කියනවා. හිතේ තියෙන දේ සමතේකටපත් කරනවා. දැන් ලංකාවේ තියෙන විශාල ප්‍රශ්නයක් සමතේකටපත් කරනවා කියුවහම පොඩි වැඩක් නෙවෙයි ඒක. ඒ කියන්නේ ලංකාව දියුණු වෙලා නැහැ තාම. නමුත් මේ ප්‍රශ්නේ සමතේකටපත් කරනවා කියන එක. ඉතින් අපේ හිත ඇතුලේ 52ක් චෛතසික වැඩ කරනවා අම්මු තිරසං. ওই 52 මේ එකතු වෙලා එක අරමුණකට හිත දාගෙන චිත්තක්ෂණයක් හිටියයි කිව්වනම් ඒක ආශ්චර්ය ධර්මයක්. Taman දැක ගන්නත් පුළුවන්. දැන් ඒක දැනෙන්නත් පුළුවන්. ඒ වගේම පිරිසක් එහෙම කරනවා නම් ලෝකෙටමත් දැනෙනවා. ඉතින් ඒකට යන්න බෑ ඔය සීලේ නැතුව, සුතේ නැතුව, සාකච්ඡා නැතුව. හැබැයි මේ සීලයක් ත්‍යාන, සුතයක් ත්‍යාන, සාකච්ඡාවක් ත්‍යාගන භාවනාවක් නොකරගෙන ඉන්නවනම් වැඩක්ම නැහැ. නිකන් ආයෙට ගත්තා වගේ. උකහාට ගත්ත සෙම්බු වගේ තියේ. අද බුද්ධ ධර්මයට ඒක තමයි වෙලා තියෙන්නේ. මහා ලොකුට සීලයක් ගැන කතා කරනවා. මහා ලොකු PhD, MSc අරගෙන කෑකොස්සම් ගහනවා හන්දියක් හන්දියක් ගානේ. සාකච්ඡා කිව්වම උදේ ඉඳලා හැන්ද වෙනකන් සාකච්ඡා. වැඩක් නැහැ. කෙරෙන්නේ නැහැ. ඇට බී ගියත් තැම්පත් කරන්නේ නැහැ. ඉතින් ඒකේ කල්යල් බල්ලා තැම්පත් කරු නැත්තම් වාසියක් වෙන්නේ නැහැ. දැන් අපි කරන්න දන්නේ අර තුන්ටත් අනුග්‍රහ කරලා පුළුවන් තරම් ඒක ඉඳගෙන සක්මන් කරමින් එදින්දා වැඩවල නැවතිල්ලේ සතියෙන් නිස්සද්ද වැඩ කරලා අනික් කයි වැඩවලට බාධා නොකර යන්නේ නැයට ආදර්ශයක් වෙන විදිහට අපි ගත කරමු. ඔක්කොම සමත අනුගහිතයට වැඩෙනවා. ඊට ඒ හතරම බුදුරජාණන් වහන්සේ 15 වෙනකොට ලෝකෙ තිබ්බා. පොඩි පොඩි පිටසයි කරේ ඒක වෙනම කතාවක්. නමුත් සර්වඥාන්සේ ලෝකෙට එකතු කරපු දේ තමයි විපස්සනා අනුගහිතය කියලා. ඔය කොච්චර සිල් රැක්කත් අපි ඔය කොච්චර ත්‍රිපිටකය ඉගෙන ගත්තත් අපි ඔය කොච්චර අපිට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා අපි විසඳ ගත්තත් කොච්චර සමතයකටපත් කරත් සියල්ල වෙනස් වෙනවා. අපි හිතන්නේ මේ නෙමෙයි සිල් ගත්ත නිසා ඒ මට මොකක්වත් වෙන්න බෑ මම මගේ ආරස්තාව මගේ රැකවරණ ස්ථාවරයි කියලා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම නැතුව මම මේ ඔක්කොම දන්නවා ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙන දන්නවා කිව්ව නිසා මට යම් කිසි විදියක ස්ථාවර භාවයක් ආරස්සාවක් තීමේ කිසිම තැනක එහෙම එකක් නෑ. ඒම පිස්සු හැදෙන්නේ භාවනා කරන අය විතරයි. අපිට එහෙම වෙන්න ඕන කියලා හිතන පිස්සුව තියෙන්නේ භාවනා කරන අය විතරයි. භාවනා කරන්නේ නැති මනුස්සයන හොඳට සත්තු මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන එකන එහෙම තමයි අප්ප අපිට ඉන් වර්ධිනවා. දෙයියෝ මුණ බැලුවේ නැහැ කියලා ඒ කටි ගණන් ගන්නවා. භාවනා කරන එකන එහෙම ගණන් ගන්නවා. ඇයි අප්ප මෙච්චර දන් දීලා බලපන්. මටත් දිය වැඩිය වෙවිලානේ. එහෙම එන්න බෑ.